ආයුබෝවන් වාසනාවන්ත දවසක් බවට පත් වේවා විශේෂම නිරෝගීකම වැඩි වේවා ආයුබෝව වේවා කියලා තමයි අදත් සන්ඩේ කුකින් මේ යූම් පිහුම් සජීවී පැය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ දවස්වල ඉතින් අපි හැමදාමත් කියනා වගේම ඔබට කියන්නේ නිරෝගීව ඉන්න තමයි මේ වෙලාවේ අපි පරිස්සම් වෙන්න ඕනේ කල්පනා වෙන්න ඕනේ ඉතින් ඒ නිසා ඒ නිරෝගීව ඉන්න ගමන් මනසට නිරෝගී භාවය ලැබෙන්නේ කොහොමද දැන් අපි කුසට ආහාර ගන්නවා නිරෝගී භව ශක්තිමත් භව ක්‍රියාශීලී භව හදා ගන්නවා හැබැයි මනසත් හැම වෙලේම ඉල්ලනවා නේද නිරෝගී භව නැත්නම් අපි කියනවා මේ කිසිම සැනසීමක් නෑ සමහරක් කොහොමද සැනසීම ලබා ගන්නෙ රසවින්දිනේ කියන්නේ හොඳම මාතෘකාවක් සැනසීමට විශේෂයෙන් මාන්දියන් ඔස්සේ මේ කාල සීමාවෙදී මම හැම වෙලෙම මතක් කරන දෙයක් තමයි හොඳට පරිස්සම් වෙන්න ඕනේ අපේ ආදරණීය ජනතාවගේ රසවින්දනයේ පිළිබඳව ඒ කියන්නේ මේ කාල සීමාවේ ටිකක් අමාරුවෙන් පහු කරන කාල සීමාවක් නිසා උසස් රසවින්දනයක් පිළිබඳව මාධ්‍යයන් වැඩිපුර හිතන්න ඕනේ කියන තැන මම ඉන්නවා නිවේදිකාවක් විදිහට මම හිතන්නේ ඔබ මාත් එක්ක වෙවි ඉතින් රසවින්දනය ගැන කතා කරනකොට හොඳම රසයක් වින්දනයක් ලැබෙන දෙයක් තමයි යොම් පිහුම් කියන්නේ යොම් පිහුම් කලාවක් මේ කලාවට අපි පවුලේ හැමෝම එකට එකතු වෙලා මේ කලාව විඳින්න පුළුවන් නම් රස විඳින්න පුළුවන් නම් එතන හොඳ රස විඳිනයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා අද විශ්වාසයි මේ පැයත් ඔබට ඒ වගේම රස විඳිනයක් ලැබෙවි විරද වගේම වත්තල පෙගාස ශ්‍රී හෝටලේ අපේ සූපවේදියා දක්ෂ සූපවේදියා තරුණ සූපවේදියා කඩවසම් සූපවේදියා හැම වෙලෙම සිනහම සුමුහුණින් ඉන්න සූපවේදියා chef ජයවර්ධන ඉන්න good morning chef වැඩිද මන්දානම් බලන් කිව්වා නේද chef හැමදාම දකින්න කෙනෙක් කියන්නේ හරිම සුන්දර chef කෙනෙක් මේ සිනහව කියන එක කොයිතරම් දුරට වැදගත් කියන කාරණාව ඔබට තේරෙනවා ඇති ඕනම වෘතියකට අපිට ටිකක් ආකර්ෂණීය කෙනෙක් එකතු වෙනකොට අපි ඔහුගෙන ටිකක් හිතනවා වැඩි බලනවා වැඩි ඒ වගේම තමයි කලාව කියන්නේ කලාව ඇවිල්ලා හැම වෙලේම කලාකරුවන් රසිකයන් පිනවනවා මේ හදවත් සනසනවා පිනවනවා ඒ වගේ කලාවේ ඉන්න හැමෝටමත් රසිකයන් අතරට යන්න බෑ ඒකට තියෙන්න ඕනේ අපි කියන වාසනාව දක්ෂතාවය මේ හැමදේම එකට එකතු වෙන්න ඕනේ 100ක් ඉන්නවා නම් යන්නේ 50යි සමහරකට හිතරනේ මතකෙට එන්නේ බොහොම අතලොස්සක් ඒ අතලොස්ස අතරේ ඉන්නේ බොහොම ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනියකට ආරාධනා කරා නිහතමානී අය ලස්සන අය හදවතත් ඒ වගේම තමයි දක්ෂතාවයත් ඒ වගේම තමයි මම හිතනවා වචනේ පරිසමාප්තියෙම කලාවේදී රසිකයන් පිනවපු අය කුසුම් රේණු කලා ශිල්පිනිය ආයුබෝවනක්ේ ඒ වගේම දීර්ඝාෂ වේවා ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද හරිම ලස්සනයි මොකද අය හැමදාමත් රූපේ විතරක් නෙවෙයි සමාජයත් එක්ක ගැටෙනකොට මවක් ලෙස ගෘහණියක් ලෙස බිරිඳක් ලෙස බොහොම ආදර්ශවත් කෙනෙක් මම මගේ ජීවිතේ බොහොම ආදරණීය චරිතයක් සතුටුයි මට මේ වගේ වැඩසටහනකදී මුණ ගැහිම පිළිබඳව ඇත්තටම සතුටුයි මේ ෂෙෆ් මොකද මුලින්ම කතා වෙලා කිව්ව ලස්සන හිනාවක් තියෙනවා කියලා ඉතින් මම ෂෙෆ් දැක්ක ගමන් හිතුවා හරි සුන්දර ඇති හදවත මොකද මුහුණෙන් මේක පේනවා කියලා මට එහෙම හිතුණා ඉතින් මොකද එහෙම තමයි අපි දරුවෝ දිහා බලන්නේ ඒ වගේ හැඟීමකින් අතර අපි මිනිසුන්ගේ හදවත අර මුහුණෙන් කැලපත හැටියට පේනවා කියලා විශ්වාස කරනවානේ ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවක මේ වගේ සොඳුරු මිනිසුන් අපිත් එක්ක ඉස්සරහ ඉන්න අපට උදව් කරන තවත් සොඳුරු ජීවිතනේ මේ හැමෝගෙම ජීවිත ආරක්ෂා වෙන්න අපි මේ වගේ ආරක්ෂක විධිවිධාන යටතේ කටයුතු කරන්නත් සූදානම් වෙලා ඉන්නවා ඒ ඔක්කොටම කලින් ෂෙෆ් මට පොඩි අවසරයක් දෙන්න මට දැන් එකපාරටම මතක් වුණා මම මුඩුතැන් ගෙයි ඉන්නවා කියලා ගෘහණියක් හැටියට මම මේ කොණ්ඩේ ටිකක් ගැට ගහ ගන්න ඕනේ කියලා හොඳ මවක් ගෘහණියක් බෙරිදක් විදිහට අපිට හොඳ රෙසිපි එකට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා මොනවද හදමු කියලා යෝජනා කරේ මෙන්න මෙහෙමයි අපි හදනවනේ ගෙදර ගමේ කෑම එක එක විදිහේ දේවල් හැබැයි දැන් ගෙදර ඇතුළේ ඉන්නකොට අපේ දරුවෝ උත්සාහ කරනවා ඔව් ගේ ඇතුලේ තියෙන සියලුම ද්‍රව්‍යයන් එකසරේ ඉවත් කරන්න ෂෙෆ්. හරි කැමති මේ කවදාවත් අහපු නැති නමක් කියන ආහාරයක් හදන්න. ඒතර එහෙම. හැබැයි කොහොම කළත් මම විශ්වාස කරනවා මම මේ වෙජිටේරියන් එක්කෙනෙක් හැටියට මොකද බිත්තරයක් හදිසි පාවිච්චි කරනවා ඒකේ ගම් බිත්තරයක් නොවුනොත් ඉතින් ඒ ඇරෙන්න මම එළවලුත් එක්කලා සම්බන්ධකම් පවත්වන හින්දා මගේ මුළු ගෙදරම සලාද පැත්තට බරගැදී. ඉතින් මේ ෂෙෆ් මට කතා කරාම මම කිව්වා ඇත්තටම රස ගුණ රැකින විදිහේ සලාඩ් එකකට යමු කියලා. I think chef කිව්වා. මේ වම්බුටු සලාඩ් එකක් කරමු කියලා වම්බුටු. ඒක තමයි මම දැන් සලාඩ් කිව්වම අපිට එකපාරට මතක් වෙන જાති කීපයකුත් තියෙනවනේ. මොකද අර වම්බුටු වලින් සලාඩ් එකක් දැන් මට ඇහුණ පටන් ගන්න කලින් ඇට්ටත් එක්ක කපන ඒවා ඒ වගේ මේ වගේ එක එක දේවල් ඇහුණා. නෑ නෑ මෙහෙම වම්බුටු දැන් මේ දවස්වල ගෙවල් වල වගේවතු වගාවල් කරනවනේ. ඒත් හැමෝගෙම ගෙවල් වල වැඩිපුර වම්බුටු වේ වෙනවා. ඉතින් අපි දෙන්න කතා කරගත්තා මේ
කාලෝචිතයි අපි වම්බටු වලින් මොන හරි කරන එක කියලා. ඉතින් ෂෙෆ් නොදන්න දෙයක්ද කියලා හිතලා මං කෝවා ෂෙෆ් මගේ ආච්චි අම්මා මට කියලා තියෙනවා බට්ටේ රස නැට්ටේ කියලා වම්බටු නැට්ට පුටින් කපන්න කියලා උගන්වලා තියෙනවා කියලා මං ෂෙෆ්ට කිව්වා. ඒවත් තාංග ඉදලා. ආංග හිටියා. ඉතින් නිවේදිකාවක් කුලහම් පොඩක් මම මේ මහගේ දින වැඩ කරනවා වගේ පෙවුනට ඒක අවශ්‍ය තැන්වල ඒව මං යොදව ගන්නවා. හරි ෂෙෆ් අපි දැන් කොහොමද වැඩේ පටන් ගන්නේ මොනවද කුසුමක්ක කිව්වේ දැන් කතා බහ කරලා? ඔව් ඇත්තටම මෙතුමේ වෙජිටේරියන්. ඒතර හැබැයි සමහර වෙජිටේරියන් කියන්නේ සම්පූර්ණ වෙලෝල විතරක්ම ආහාරයට ගන්න. සමහර උනේ හැබැයි මේකේ මේකත් තියෙනවා මමත් ගොඩක් කලර හොයලා තියෙන දෙයක්. සමහරවිට ඔය හදන ෆාම් බිත්තර වෙලා මේකේ ජීවයක් නැහැ කියන එක තමයි අපේ මතයේ තියෙන සා විද්‍යාත්මකෝ. ඉතින් ඒක නිසා ගොඩක් කලර ඒවත් පාවිච්චි කරනවා. මිල්ක් අක්ක කැමති කියලා කිව්වා. ඉතින් කැමති නම් චීස් ටිකුත් එකතු කරගන්න පුළුවන් කිව්වා. ඉතින් ඒ දේවලුත් තියෙනවා. මේක ගොඩක් වෙලාවට මේක මටත් අහම්මෙන් හම්බෙච්ච රෙසිපි එකක් අක්කත් එක්ක කතා කරද්දි. මොකද අපිට වම්බටු හදන්න පුළුවන් එක ගොඩක් වෙලාවට ඔක තෙල් දානවා මෝජු හදනවා නැත්නම් ඔය සමහරලාට ඔය මේ කරියක් හදනවා සමහරලාට දෙපැත්තරම නැති පාටක් නැති කරියක්. අපි මේ එයා ෆ්‍රයර් එකට දාලා අරගෙන මේ ලුණු ඒ හොඳට අනලා ඒකට දාලා නිකන් එහෙමත් කරනවා. ඔව්. ඔය වගේ බොඩි ක්‍රම කීපයක් තියෙනවා. අපි නම් සූපර් වේදියේ විදිහට මේක සමහරලාවට එක එක විදිහට හදන්න උත්සාහ කරන විවිධ රටවල් වල විදිහට මටත් කලාතුරකින් හම්බුන රෙසිපි එකක් තිබුණා ස්පැනිෂ් විදිහට. මේක මේ හාත්පසින් අපිට හිතන්න බැරි ගැලපෙන්නේ නැති දෙකක් එකතු වෙලා බිත්තරත් එක්ක වම්බටු. මේක තව ගොඩාක් රෙසිපි එකේ තියෙනවා. නමුත් අපේ මිනිස්සුන්ට මේ වගේ කාලයක හොයාගන්න පුළුවන් දේවල් තමයි මම එකතු කරලා තියෙන්නේ. මම කියන සමහර ඒවා තියෙනවා ටිකක් මේ අපි සමහරට අලුතෙන් නම් අහන ඒවා තියෙන පළවෙනි වතාවට. නමුත් ඒකට ආදේශක තියෙනවා අපේ නිවසේ අපිට හොයාගන්න පුළුවන් දේවල්. ඒවත් එක්ක හරි සරල සහ මේ අපි ගොඩක් වෙලාවට මේ වම්බටු කින දේවල් වැඩිය ගණන් ගන්න නෑනේ. අපි දැන් ගියත් නේ සමහර වෙලාවට වැඩි ලොකු මේ ප්‍රේතාවයක් දක්වන්නේ නෑ. හැබැයි හොඳම රසට ඒ කියන්නේ ගොඩාක් රසට හදන්න පුළුවන් එළවලුවක් තමයි වම්බටු කියන්නේ. ඒක සලාඩ් වෙන්න පුළුවන්, කරි වෙන්න පුළුවන්, ඕන ක්‍රමයකට හදන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට සුපුත් හදන මේකේ. ඉතින් නොදන්න අයට මේක ටිකක් වෙනස් කරලා ආහාරයට එකතු කරගන්න විදිය තමයි. මොකද ගෙදර ඉඳලා එපා වෙලා නැති ඉන්නේ හැමෝටම. ඔව් මං හිතන්නේ වෙනස් දෙයක් තමයි අපි හැමදාමත් එකතු කරන්න උත්සාහ කරන්නේ. සන්දේ කුකින් තුලින් අර චෙෆ් කිව්වා වගේ අපි බදලා වෙලා අපි කියන මගුල් ගෙවල් වල ටිකම කහබත් එක තියෙනවා කේවා අපි නිතරම ආසයි මෝජු එක තියෙනවා. එහෙනම් වම්බුඩු සලාඩ් එකක් කොහොමද අපි හදාගන්නේ? මේ දවස්වල ගෙවතු වගාව කරනවා නම් මේ දේවල් ඔබට නොමිලේම සපය ගන්නත් පුළුවන්. හරි ඔකේ වැඩේ පටන් ගමුද අපි එහෙනම්. ඔව් ෂෙෆ් කියන්න බඩු ටික. ඔව් අපි ෂෙෆ් නේ කිව්වේ මේව දානවා කියලා. මම එතකොට වම්බටු කපනවා. හරි. අපි මේකට වම්බටු කුතු කරගන්නවා. ඒ වගේම බිත්තර තියෙනවා. ඔරිගානෝ කියලා තියෙනවා හර්බ් එකක්. මේක අර ස්පැනිසයි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඒක ලුණු තියෙනවා, චීස් තියෙනවා. මෙතන තියෙනවා ෆයින් නට්. අතන ෆයින් නට් කියන්නේ ඒ ටිකක් මිල අධිකයි තමයි. නමුත් මට තිබුණ නිසා මම අරන් ආවා ගෙදර. නමුත් ඔබට ඕන නම් කැෂු නට් ටිකක් නැත්නම් පීනට් ටිකක් ඒ වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා ඔබේ රෙසිපි එකේ නැතුව ඇති මම දුන්න එකේ රේසින්. මොකද මේකට රේසින් ටිකක් දැම්මොත් තව රසයි කියලා හිතුණා. ඒක තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. නැත්නම් රට ඉඳි ටිකක් ඒ වගේ වෙනස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ එතන තියෙන පප්‍රිකා කියන්න පුළුවන් නේද? පුළුවන්. කජුරු දාන්න පුළුවන්. පප්‍රිකා දෙන පප්‍රිකා නැත්නම් චිලි. මේකේ වෙනස තියෙන්නේ ගොඩක් වෙලාවට පප්‍රිකා වල ටිකක් ස්පයිසි ගතිය අඩුයි. අපේ චිලි ටිකක් සැර වැඩි. ප්‍රමාණය අඩු කරගෙන Tamange අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තියෙන බටර් තියෙනවා. මයෝනිස් ටිකක් තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. ඔව්. චෙෆ් අපිට මේ ටික පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා මේ අපේ ප්‍රේක්ෂකින්ට මේ අවශ්‍ය දේවල්. බිත්තර. එහෙම පෙන්වන්නද? ඔව් එහෙම පෙන්වමු නේද? විතර තියෙනවා. ඒ වගේම ඔරිගානෝ. ඒ වගේම ලුණු. ඒ වගේම මේක තමයි ෆයින් නට් කියන්නේ. අහහ මේකට ඕන නම් අපිට රට කජු එහෙම නැත්නම් කැෂු නට් අපිට ගන්න පුළුවන්. පුළුවන්. ඔව්. මේ තියෙන පප්‍රිකා. ඔව් මිරිස්. ඊට පස්සේ මේ තියෙන රේසින්. ඒ වගේම මයෝනීස් ටිකක් තියෙනවා. ඒ වගේම බටර් කිරි. හරි. එතකොට දැන් අපි කොහොමද අක්කව කපන්න ඕනේ ඔය සලාඩ් එකද? අපි කතා වුණා විවිධ විදිහට කපමුද කියලා. මොකද අපි බදිනකොට තෙල් ගොඩක් උරා ගන්න හින්ද නේද ෂෙෆ්? හීනි පටි කපන පුළුවන් තරම්. පටි කපන අනික තමයි කහට පිපෙන හින්ද බදින්න වෙලාවක් යන හින්ද කහලුණු දාගෙන අර චුට්ටක් දවටගෙන එහෙම වෙනවා. නමුත් මම ඉඳන් කිව්වා අපි මේ රස ගුණ දෙකම රැඳෙන්න ඕන හින්ද මම ආසයි කියලා ලොකුට කපනවා. ඒ නිසා දැන් අපි එතකොට ෂෙෆ් කිව්වා හතරට කපමු කියලා. නේද? ඒක හොඳයි. දැන් අපි මේ විදිහට කැපුවා. මේ වගේ ලොකු දෙයක් තිබුණොත් නම් අපි හතරට නෙමෙයි චුට්ටක් විතර නේද ෂෙෆ්? ඔව්. ඒකත් එහෙම කපනවා. ඔව්. මොකද
අපි මගෙන් දැන් ඇහුවා කොහොමද කැමති ටෝස්ට් කරලා දෙන්නද එහෙම කියලා chef මගෙන් ඇහුවා chef මට පේන විදිහට වම්බටු එකට දෙන්න තියෙන දඩොන් ඔක්කොම දෙනවා මං හිතන්නේ නාක කැමති කොහොමද ඇත්තටම මං කිව්වා අපි එහෙනම් ටෝස්ට් එකක් හදමු මොකද බබාලහයිම කැමතිනේ මගේ මිනි පිරියක් ඉන්නවා දැන් යා මේක මේ බලාගෙන ඇති සමහර විට ගැබ්‍රියෙලා යා ගැබ්‍රියෙලා මේව බලාගෙන ඇති දැන් යාටත් මේව හදන්න ඕන වෙනවා ආහහ ඉතින් මට ලේසි බ්‍රෙඩ් එක්කල මේ වැඩේ කළොත් මට හරි ලේසි වෙයි හොඳයි අපි බලමු මේ ටික නම් ඇති වෙන්නේ නැක්කේ ඇති වෙයිද ඇති වෙන්නේ අපි ඔය ටික ඉතින් හද මොනේද කපපු ටික ඔව් නෑ මේ ටික ඇති ඔය ටික මේකට අද දැන් චූටි දුව බලන් ඉන්නවද නේද අද ඔයාට හදලා දෙන්න ලෑස්තිලා ඉන්නේ ගෙදර ඇවිල්ලා අද කොහොමත් බේරෙන්න හම්බෙන්නේ නේද මේක දැන් අපි අවන් කරන්න යන්නේ මේකට ඔරිගානෝ ටිකක් එකතු කරනවා මම ගොඩක් වෙලට ඔරිගානෝ නැත්තම් ප්‍රශ්නයක් කරගන්න එපා අපි ඒක මේ අතාරින්න මොකද ඒක ඇමරිකන් මිනුට ආදේශකයක් නේද අපිට මේකට ගොඩක් වෙලට අපි කිව්ව මොකද දැන් මේක ටිකක් අපි ස්පයිසි එකතු කරනවා නම් චිලි පවුඩර් වගේ දෙයක් එකතු කරනවා මේකට කරපින්චටයක් උනක් කමන්නේ ප්‍රශ්නයක් නෑ ඒක මින් කොල ටිකක් ඒ වගේ මම හිතන්නේ වැඩි හොඳයි නේද ඒතර ශ්‍රයන්තය කොහොමද කැම බීම ඉල්ලන්නේ ගෙදරදී මොනවද දේශීයද විදේශීයද කොහොමද අපේ ගෙදර මම හිතන්නේ වැඩිපුර යන්නේ ලුණු हेतु कार्य बहुल वंबुटू वगे मोजु අපිට අරන් තියාගෙන ටික දවසක් ආහාරයට ගන්න පුළුවන්. ඔය සීනි සම්බෝලයක් හදනවා වගේ. ඉතින් මේ වගේ කල් තියාගෙන වෙන්ජන වලට අපිට කැමතියි. කැමති. මේකත් එක්ක මේ සලාඩ් එක හදලා මේක දැන් අපිට ඕන නම් කවලම් කරන්න නැතුව ගොඩක් වෙලාවට මේක අපිට ෆ්‍රිජ් එකේ දාලා ඕන නම් දවස් 3ක් තියාගන්න පුළුවන්. මොනක් එක්කද කවලම් කරන්න නැතුව තියන්න පුළුවන්. අපි කියන්නේ මේකද අවන් එකට දාලා මේ විදිහට අපි දැන් සීසන් කරන්නේ. මේකට මම දැම්ම ලුණු මිරිස් මිරිස් නැත්තම් පැපිකා දාන්න පුළුවන් ඔරිගානෝ. මේ දේවල් දාලා ඔලිව් ඔයිල් ටිකක් දැම්මා. ගොඩක් වෙලා මේ දවස්වල තෙල් ගැන කතා කරනවානේ. ඉතින් එහෙම දාලා අපි මේක අවන් කළා අපිට දවස් 3ක් විතර නරක් නොවී තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන දෙයක් මේකට අපි සලාද කොළ ටිකක් වෙන්න පුළුවන්. අර වගේ බ්‍රෙඩ් ටිකක් කපලා දාලා තමන් කැමැත්ත අනුව මේක සලාඩ් එකක් විදිහට හදලා ගන්න පුළුවන්. සුදුරුණු ටීම්. ඒක ගෙදරක් යුම් පියුම් සම්පූර්ණයෙන්ම අක්ක අතින් කරනවද නැත්නම් කාර්ය බහුල වෙලාවට වෙන කවුරු හරි කරනවද කොහොමද? කලින් හිටියා. ගෙදරට උදව් කරලා හිටියා. මේ වකවානුවේදී හැමෝම ගෙට ගන්න නැති තත්ත්වයක් තියෙනවා. අපි හැමෝගෙම ආරක්ෂාව නිසා. ගණනික මේ කාර්ය බහුල අඩු වෙනවනේ පොඩ්ඩක් මේ කාලේ. අන්න හරි. ඇත්තටම ඔව්. අනික ළමයි හැමෝම කැමති අම්මගේ අතින් උයන කෑම කන්න. ඔව් ඒක. මොකද ඒක මම හිතන්නේ නැහැ මේ උයන කෙනාගේ අවුලක් තියනවා කියලා. එයා රසට කැම හදනවා. ඒක ඔක්කොම ඇත්ත. හැබැයි මං හිතන්නේ ආදරයේ සෙනෙහස එකතු වෙලා හදන කැමේ තියෙනවා. මේ ඊට වැඩිය ලොකු නේ. රසයකුත් තුනෙකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපේ දරුවොත් කැමති. අම්මා ටිකක් කුස්සිය දෙවටෙනවා දකින්න. දකින්න. ඉතින් ඒක නිසා මේ දවස්වල ඇත්තටම මම හදනවා. හැබැයි මගේ දුවලා දෙන්නට රසයට උයන්න පුළුවන්. මම මහන්සි වෙනවා නිසා දැක්කම සමහර දවස්වලට මට ලොකු නිවාඩුවක් දීලා ඒ දෙන්න මේ chef වගේ විවිධ නම් ගම් එක්කලා කැම කරනවා මම සම්ප්‍රදාන කුලව අපේ අම්මා හදපු කැම හදනවා දුර අපේ ශ්‍රියන්තය මොනවද කියන්නේ කැම බීම ගැන අනිවාර්යයෙන්ම ගෙදරින් කන්න ඕනද නැත්නම් එහෙම ඔව් නෑ එහෙම එකක් නැහැ ශ්‍රියන්ත හරි නම් මිශිලි හැබැයි දුවලා ටිකක් හදන කැම ටිකක් වැඩිපුර තාත්තා ඉතින් අගේ කරනවා මං හිතන්නේ ඒක හොඳයි දැන් අද බලනද ශ්‍රියන්තය ඔව් ඒක ඊද මට මේ ෂූටින් වලදී හම්න රහේ නාට්‍යයේ ඒ වෙලාවේ ඇහුවා ඉතින් අපේ කුසුම් මොනවද හදන්නේ කියලා මං ඇත්තටම ඊයේ දැනගෙන හිටියේ අක්ක මොනවද හදන්නේ කියලා මං කිව්වා නේ නේ කොමරත් කුතුහලෙටත් එක්ක අය අද බලන් ඉන්නකො මොනවද හදන්නේ කියලා හිට තමයි දැනගන්න වෙන්නේ කියලා මේ මයි ෂෙෆ් මේ රහේ කණ්ඩායමක් එක්ක තමයි අපි වැඩ කරන්නේ දැන් රහේ යන මිනිසුන් කියලා අපි කියනවනේ ඔව් නේද හැබැයි මේ රහේ නම් මං හරිම ආදරණීය රහේ කණ්ඩායමක් මේ මේ ඔය ඒ දවස්වල අපි පුංචි කාලේ තරුණ කාලේ අපි වින්ද අගට අන්නලා එහෙම කතාවක් තිබුණා හරිම ලස්සනයි රවින්ද්‍රන්දනී මහත්මයා මාළි පංකම් මහත්මයා රොබින් ෆර්නෑන්ඩෝ මහත්මයා ඉතින් හරි ලස්සන කතන්දරයක්. ඕක දැන් ආයි මෙන්න මේ ශ්‍රියන්ත මෙන්ඩිස්ලා මේ කට්ටිය එකතු වෙලා මේ සියතෙන් ජනතාව අතරට ගෙනියනවා. ඉතින් තවත් එක සංස්කෘතික අංගයක් පෙන්නනවා.
අනික දැන් ඒක ලොකු වෙනසක්. මම පොඩි කොටස් කීපය බලලා තියෙන්නේ. මම හිතනවා මං හිතන්නේ ඒක තමයි කතා කරන්න කියලා. දැන් ඒ ජන කොටස දැන් නැහැ නේද? ඔයගන් දැන් අලුත් පරපුර දන්නවද? ඉන්නවනේ ටික දෙනෙක් ඉන්නවා. ඔව් ඈත පළාත්වලට යනකොට මම කියන්නේ මේ කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙන නගර බදායය ගොඩක් ඒක ගැන දන්නේ නැහැ. අන්න මම කීප දෙනෙක් ගිහින් ඒකේ චෙෆ් කිව්වා වගේ නාට්‍ය තමයි. නමුත් ගොඩක් ඒකේ තොරතුරුත් අපි එළියට දෙනවා. විශේෂයෙන්ම ශ්‍රන්ත අයගේ මේ චරිතය තුළින් ගොඩක් එළියට ඒව යනවා. ඒ ජන සමාජය ගැන කතා බහ කරනවා. ඒ ජන සමාජයේ ඇවතුම් පැවතුම් ගැන කතා කරනවා. ඔව්. ඉතින් ඇත්තටම කලාත්මක නිර්මාණයක්. මම හිතනවා මේ සංගීත මහත්මිය කලාවේ ඉන්න හින්දා වෙන්නේ නැති ඒ නිර්මාණයට බොහොම කැමැත්තෙන් අතහිත දීලා තියෙනවා. ඔව්. ඇත්තටම මම හරි ආසාවෙන් බලනවා. හරි ආදරණීයයි ඒ කතාව. ඉතින් මම ඊයේ ප්‍රේත බලනකොට මේ තව දන්න ළමයි නිවේදිකාවකුත් ඉන්නවා මෙන්න කියලා මම ඉතින් බැලුවා. ඉතින් සොඳුරු හිතැත්තිය. මෙයා ඉතින් බොහොම සමාජශීලී කාන්තාවක්නේ. ඉතින් මම බැලුවා ඔන්න එහෙනම් හරි අපේ බඩේ පහර ගහන්න රඟපෑමට ගිහිල්ලා දැන් කියලා. මම සුබපතන ලස්සන රඟපෑම. මම ස්තුතියක්. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් එක්ක ශ්‍රේන්ත මෙන්ඩිස් මහත්මයාගෙන් ලැබෙන සහයෝගය. ඊයේ දවසේ අපි ෂූටින් තිබුණා. කොහොම වුණත් බොහොම සුන්දර දේවල් කතා කරන්න තියෙනවා. ග්ලෝ කොලෙජ් එක මතක් කරන්න ඕනේ. සමේ පැහැය ගැන කතා කරද්දී මේ දවස්වල හැමෝම තරුණ පෙනුම රැක ගන්න ග්ලෝ කොලෙජ් ශෂී පැකට් එකක් දවසට පානය කරනවා. අපි පුංචි විරාමයක් කරන් ඉක්මනට වෙන්නම්. අපි බලමු අද කොහොමද මේ වම්බුරු සලාඩ් එක කියලා. මේ මේ නියපොතු ගැන කතා කරේ. මොකද කුසී වැඩ කරනකොට සමහරු වැඩ කරන්න කැමති නෑ නේද? මේ නේ අක්කා මේ නේල්ස් අවුත් වෙනවා, මේවා ඩිසයින් කරනවා කියලා. නමුත් මේ අපි මේ නේල්ස් ගැන කතා කරද්දී අක්ක හොඳ කතාවක් මතක් කරා. ඒකත් කියන්නේ නෑ. මොකද මම හිතන්නේ කාන්තාවක් කියන කෙනා පිරිසිදුව ලස්සනට ඉන්න ඕනේ. දැන් මට හැමතිස්සෙම ෂෙෆ් මම හිතනවා මම මෙහෙම තියලා ලූණු කැපුවත් මනා කළත් මට ඉස්සෙල්ලම පේන්නේ මගේ අත් දෙකනේ. ඔව්. මගේ ඇඟිලි, ඉතින් අත් දෙක මං හරි ආසයි අත් දෙක ලස්සනට තියාගන්න. ඉතින් කොයි වෙලේ දැන් මගේ අත් දෙක බැලුවම කට්ටිය කියනවා මෙයා නම් ගෙදර වැඩ කරන කෙනෙක් නෙවෙයි කියලා. අයියෝ මන් තරම් ගෙදර වැඩ කරන කෙනෙක් තවත් නැතුව ඇති. ඒත් අද්දක ලස්සන තියන් ඉන්න. ඔව් ඉතින් ඒක තමයි කියන්නේ. ඒ මං ආදරේ නිසා. මං ආසයි ආදරේ නිසා මං රැක ගන්නවා. නියපොතු දරන්නේ අක්ක ලස්සනයි. ඔව් අක්ක ලස්සනයි කියන්නේ මම මේ දැන් දැක්ක ටික දවසකට පස්සේ අක්ක ලස්සන ඇඟ, ඇඳුම, ඒ පාට අක්කව අපි කවද දැක්කත් අපිට හරිම ආකර්ෂණීයයි. ඒකත් අපි පින් කරන්න ඕනේ. ඒ වගේ ප්‍රිය උපදවන අය දකින්න මේ දැක්කේ ඔයා දන්නවද මේ ඔයා මට ඔය කතාව කියනකොට ලස්සන කතන්දර එක මේක මට මේ පැත්තෙන් චෙප් කියනවා මේක චොප් කරන්න මේක චොප් කරන්න. ඒතර මම කරනවා මම පිහියෙන් අරගෙන ගොඩක් වෙලාවට පිහිය අනිත් පැත්ත හරවලා අපි තලනවා තට්ටක් ගාලා. නැ සුදුළු වුණු අක්කේ ඒකේ තියෙනවා මේ හේතුවක්. අපි මමත් ඔය මේ ඊයේ පෙරේද වගේ තමයි හරියටම දැනගත්තේ. සුදුළු වුණු ගෙඩියේ මැද තියෙන පොඩි නාරිටිය වගේ කොටස. ඕ ඒක තලුනම තමයි ඒකේ තියෙන ගුණේ එළියට එන්නේ. ඉතින් මම සුදුළුන් තරන්න හැබැයි කාරණාව දන්නේ නැතුව. මොකද අපි ආච්චි කරන නිසා තමයි මම එහෙම කරේ. මොකද මම ආච්චි කරේ රෙසිපි තමයි ගොඩාක් ෆලෝ කරේ දවස්වල. ඔය ෆීල්ඩ් ආවට පස්සේ. ඉතින් හරිනේ. එහෙනම් මං කළා තියෙන වැඩේ හරි. මම ඒක කරනවා. මම පිහිය අනිත් පැත්ත හරවලා පිහියෙන් මේ කෑලි කපල ඉවර වෙලා පිහිය අනිත් පැත්ත හරවලා මං ගොඩක් ලට ගෙදර අපි හරි කාරේ ගහුලනේ. මෙහෙම කළා මම මෙහෙම කළා. පොඩ්ඩක් තව සැලයක් එක කරලා පෙන්නන්න පුළුවන්ද කියලා අපි චලනිය ආනවා. ඔව් මං කරලා මේ වගේ පොඩි පොඩි දේවල් වටිනවා කපලා මෙහෙම කළා අපි චලනවා. මෙහෙම පිහින් ජොට්ට ඔහොම කළා තලල ගන්නවා. එතකොට මං හිතන්නේ ෂෙෆ් ඇත්තටම මම මේ එළවලු හැම ලිපේ තියලා ෆ්‍රයි කරනකොට මං හිතන්නේ දේවිකා අහගෙන ඉන්නවත් දන්නේ නැහැ මම මේ කියන එක. මගේ අල්ලපු ගෙදර දේවිකා මෙහෙරානේ විජයක් වයිෆ් දන්න මේකට. ඉතින් එයා මට කියනවා කුසුම් මම මේ පාරට එනකොට ඔයාගේ ඔයා අද දැන් කෑම හදනවා කියලා මට දැනෙනවා. මොකද ඔයාගේ කුස්සිය හරිය හොඳ සුවඳක් එනවා මේ පැත්තට කියලා. ඇත්තටම මම හිතන චිප් එක තමයි. ඒක තමයි. දැන් අපේ කුස්සියෙත් එනවා ඒ සුවඳ. එනවනේ. ඔව් දැන් සුදුළුණුත් එක්ක මික්ස් වුණාම තවත් සුවඳයි තෙල් එක. නමුත් දැන් එනවා අර තලපු නිසා. චොප් කරාම එනවා ඒ සුවඳක්. අපි අක්ක අමුමිරිස් අක්කර කැමති ප්‍රමාණය සාමාන්‍ය අපි එකතු කරලා වම්බඩුත් එක්ක වාට ඕන ප්‍රමාණය ගන්න පුළුවන්. ඕන කොච්චිත් තියෙනවා. කොච්චිත් තියෙනවා. මම වැඩි සරකන්නත් මම ඕනේ. ඔව් දෙවිල්ල කන්නේ නැත. ඒ කියන්නේ වාට ඕන ප්‍රමාණය ගන්න පුළුවන්. කරල් දෙකක් දාන්න ඕනේ. මේ මම ඒක චුට්ටක් හීනියටම දෙන්නම්. ඒතොර කැපේ يعني කැවෙයිනේ කොහොම හරි. ටිකක් ලොකු කෑලක් හම්බුනොත් මට හිතෙනවා ඒක අයින් කළා දාන්න මේ ඕනට වැඩි ලොකුවට හම්බුනොත්. කොහොම කළා ෂෙෆ් මිරිස් එකේ ඇට නේද රස ගොඩක් දෙන්නේ පොත්ත නෙවෙයි නේ
මේක නම් ටිකක් සැර මිරිස් එකක් හොඳ වෙලාවට මම මේ දෙකක් තෝරගත්තේ දෙකයි ගත්තේ නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සැර කෑමද කන්නේ කොහමද මගේ බබාලා හැම කෙනෙක්ම හොඳට සැර කනවා අක්ක විතරයි මට විතරයි අක්කගේ වෙනම හදනවද නැත්නම් හදන එකෙන් අයින් කරගන්නවද හදන එකෙන් අම්මා කියන්නේ යාටනේ කන්න නැත්නම් කම්ප්ලයින්ස් නෑ නිකන් ඉන්න කන්න පුළුවන් ටික කනවා නේද චේ අනික් අය කනවා දැක්කහම රසට ආසාවෙන් අම්මගේ බඩ පිරෙනවා කියලා කියනවා කියනවානේ සතුට වෙනවානේ අනිත් දරුවෝ කනකොට ඒක විඳිනකොට ඒක අගය කරනකොට අක්ක ලුණු ගෙඩි භාගයකොත් අපි මේකට කපමු චෙෆ් එක වැඩ කරනකොට ටිකක් බයයි මේක දිග අතට කපන්නද හරියට චොප් මේ වගේ පොඩි කියුබ් වලට කැපුවර කමක් නැහැ අක්ක මේ දවස්වල කලා කටයුතු කොහොමද ඇත්තටම මම අවසානයේදී චන්න පෙරේර මහත්මයාගේ අලුත් චිත්‍රපටයේ කන්‍යා සොයියගේ චරිතයක් නිරූපණය කළා ඒ තමයි රූගත කිරීම කළේ ඉතින් ඒකේ හඬ කැවීම තමයි මට ආයේ ඉතුරු වෙලා තියෙන්නේ ඒ කතන්දරේ චුට්ටක් තියෙනවා ඊට අමතරව පහුගිය ටිකේම මේ මම කරා ටෙලි ඩ්‍රාමාටික් කීපයකම විවිධ චරිත. ඔව් මම හරි ආසාවෙන් කරා. චරිත ගොඩකට මම පණ දුන්නා. හැබැයි මම හිතුණා මගේ වාසනාවක් කියලා මේ කොරෝනා මේ සැරේ රැල්ල පටන් ගන්නකොටම මගේ සියලුම රූගත කිරීම ඉවර වුණා. දැන් එකම එක නාට්‍යයක් විතරක් මේ දවස්වල තියෙනවා. සීනගිරණ කුමාරී කියලා කුංචි දරුවන්ගේ. ඔව් ඒකේ තමයි මට ඉතුරුලා තියෙන වැඩ කරන්න. ඊට අමතරව ඇරයුම් ආපු ටෙලි නාට්‍ය කීපයක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පස්සේ ඒවට යන්න. මොකද මං හරි බයයි මගේ චූටි මිනිපිරි එහෙම එයාට නීති රීති නැහැනේ ආදරේට නේ. එයා දැක්ක ගමන් කරන්නේ අත් දෙක දිග ගැල්ල දුවගෙන ඇවිල්ලා බතාගෙන කැර කියලා එහෙම අර ඉඹිනවා හැම. ඉතින් එයාව රිජෙක්ට් කරන්න බෑ. එයාව සත්‍යකට වෙන ආයි පැපා කියන්න බෑ එයාට. පොපුංචි හිතරෙ දෙනවනේ. ඒ නිසා මම කරන්නේ මම පරස්සම් වෙලා ගේ ඇතුළ ඉන්නවා. ඔව් ඒක හොඳයි. අක්ක අපි ටික දාමු. දාලා අපි දැන් සලාඩ් එකේ තත්ත්වය කොහොමද? මම මේ මතින් දානවා. චෙෆ් අපි ගොඩ උයන විදිහට කරන්නේ. හරි. හරි සුවඳයි. සලම් සුවඳ එන්නත් එපේ අපි නේද කෑම කන්න කලින් අපිට දැනෙන්න ඕනේ මේක මේ විඳින්න පුළුවන් කියලා. දැන් අක්කේ රසය බිත්තර තුනක් විතර මේකට කඩලා ඊට පස්සේ මේකට කිරි ලුණු ටිකක් දාලා බීට් කරගන්න. ඔව් අපි ඉස්සෙල්ලාම අපි කියන කෑමක් කන්න කලින් ඇත්තටම අපි ඒකේ කරන්නේ ගොඩක්ම රසය චෙෆ් මයික පාරම කඩන්නද කම නැද්ද මේකට? මම දෙන්න බාදින. මේ විතරය නරක් වෙලා තිබුණා. ඔව් නේ. ඔක්කොම නරක් වෙන හින්දා ඒක ඇහුවේ මේ පුරුද්දට ඇහුවේ. මේ ඇත්තටම කියනවා නම් අපි මේ ඔව් ඉස්සලම වර්ණය ගැන බලාපොරොත්තු වෙනා නේ. කෑම ගෙදර හදනකොට දැන් කහ පාට එළවලුවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ කුල පාට එළවලුවක් තියෙන්න ඕනේ. නේ රසු පාටට තියෙන්න ඕනේ. බැදුමක් තියෙන්න ඕනේ. ආයේ කියනවා තෙල් දැමක් තියෙන්න ඕනේ. තුනක් නේද කිව්වට? හතරම දාම කමන්නේ. බැදුමක් තියෙන්න ඕනේ. එතකොට ඊට අමතරව මැල්ලුම හරි සලාදයක් හරි අනිවාර්යයි. මේ පාට ටික එකතු එකතු වෙන්න ඕනේ. එකතු වෙනවා. ඒ කියන්නේ එතකොට ඇහෙන්. ඊට පස්සේ ඒකේ අපිට දැනෙන්න ඕනේ සුවඳ. සුවඳ. ප්‍රිය මනාප ගතිය. ඉතින් පුංචි දරුවෙක් ඉන්නවා නම් අපි චුට්ටක් නේද? මේ ලස්සනට චුට්ටක් වැඩ ටිකක් දාලා එහෙම කරන ගතියකුත් තියෙනානේ. කිරි බටර් ටිකක් තෝරන එකටම දාලා කවලම් කරන්න පුළුවන්. ඔව් මම හිතනවා ගෙදර ඉන්න ඕගොල්ලොත් අපිත් එක්ක මේ වෙලාවේ සජීවීව එකතු වෙලා ඇති මේ සලාඩ් එක හදන්න අපේ කුසුම් අක්කා චෙෆ් එක හදන. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ මග්ගකින් ඔන්න කිරි මේ කිරි භාගයකුත් දැම්මා. ඒක තමයි කැමති ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ඒ භාගයත් දාන්න ඕනේ. නෑ සාමාන්‍යයෙන් ගොඩාක් එකතු කරගන්න බෑ. අපි සාමාන්‍යයෙන් අපි කියන බිත්තර ලීටරයක් ගන්නවා නම් ප්‍රමාණය, ඒ කියන්නේ අපි බිත්තර 12ක් විතර. ඔව්. එහෙනම් අපි කිරිත් දාන්නේ ලීටරයක් විතර තමයි කරන්නේ. හරි. එහෙනම් අපිට දැන් පුංචි චෙෆ් අපි විරාමයකට යන්නද මොනවද පෙන්වන්න තියෙනවද? චෙෆ්. ඔව්. අපි ඕක පෙන්වලා යනවද කොහමද?
මේක දැන් ස්ක්‍රැම්බල් එකේ හදන්නේ ගොඩක් දිනක් දන්නවා. මේකට ඕනනම් ගොඩක් දේවල් මේ මේ එකතු කරන්න පුළුවන්. මේකට ඕනනම් අපිට පොටේටෝ ටිකක් දාන්න පුළුවන්. ස්පැනිෂ් ස්ක්‍රැම්බල් එකකට පොටේටෝ නැත්තම් මොන හරි මීට් එකක් දාන්න ඕගොල්ලෝ කැමති නම් මොකද අක්ක නිසා තමයි අපි අද මේ බිත්තර විතරක් දාලා හදන්නේ. එහෙම වෙනස් කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මෙහෙම කරමු කුසුමාකත් හොගාලා වැඩ අපේ මුළු තැන් ගෙදර අපේ ආදරණීය අම්මා විදිහට ලොකු දෙයක් කරනවා අලුත් සලාඩ් එකක් අපිටත් මේක අලුත් අත්දැකීමක්. ඉතින් ග්ලෝ කොලජන් මතක් කරනවා අපිත් එක්ක ඉන්න අපේ ස්පොන්සර් විදිහට ඔයගලන්ට සමේ පැහැය ක්‍රියාශීලී බව තරුණ පෙනුම මේක හැමදාමත් අපි කියන දේ ඇත්තම ජීවිතේ ගැහණු පිරිමි ભેදයක් නැහැ ලස්සනට ඉන්න ඕනේ ආකර්ෂණීය අතිශයින් වැදගත් සමාජයේ ඉස්සරහට යනකොට. ඉතින් ග්ලෝ කොලජන් මතක් කරන ගමන් අපි පුංචි විරාමයක් කරන් එනවා. විරාමෙන් පස්සේ බලමු මේ වම්බඩු සලාඩ් එක කොහොමද කියලා. දැන් මොනවද අක්ක කරන්නේ? මේ අපි අර කපාගත්ත සිහින්න කපාගත්තනේ මිරිසා සුදු ලුණු ලුණු ඒ ටිකට අපි අවශ්‍ය කරන මිරිස් කුඩු ලුණු චුට්ටක් ඒ අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම දාලා ඊට පස්සේ එක චුට්ටක් ඔලිව් ඔයිල් වලට දාලා පොඩ්ඩක් එක ටෙම්ප වෙන්න අරිනවා. ඒ වෙන්න අරිනකොට මේකෙ චුට්ටක් ක්‍රීමි ගතිය තිබ්බට කමක් නැහැ කියලා අපිට හිතෙන හින්දානේ මේක. ඇත්තට මේ ටෝස්ට් එක හදද්දී චුට්ටක් අපි ඒකට කිරි එකතු කරගන්නවා. මොකද අඩි අල්ලන්න නොදී චුට්ටක් අපි කිරි එකතු කරගන්නවා ඒකට. ඉතින් චෙෆ් අපි බලන් ඉන්න අය හිතයි දන්නේ දෙන්නෙක් ඕනේ කියලා හස්බන්ඩක් කතා කරයි දන්නේ ඔයාට. හැබැයි ඒක කමක් නැහැ නේද හොඳයිනේ. ඔව්. ඒ මේ කතා කරපුවාම එතන තියෙනවානේ ආදරේ එකමුතුකම හැමදේම ගොඩනැගෙනවානේ. අපි එහෙම කියමු නේද? ඔව් තනියෙන් හදුවා නේද? පොඩි ලෙසන් එකක් දීලා ඔයා දැන් මේක කරන්න මෙහෙම කරන්න කියලා. අර රේසින් ටිකක් දානද? නෑ මොනේද අපි රේසින් ටිකක්. තවත් කෑම එක රහ වෙන. ඔව් ඇත්තටම. සතුට වැඩි වුණ තැන නේද? ඔව්. එතකොට අඩුපාඩු අපේන්නේ නැහැ. අන්න හරි. සතුට වැඩි වුණාම ඒ තුල ඇතිවන ආදරේ මිනිසුන්ගේ ජීවත් කරවන ඕනේ. අන්න මේ වසංගතත් ඔක්කොම දුරු කර ගන්න අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණය හදවත ඇතුලේ ශාරීරිය ඇතුලේ ගොඩ නැගීවි නේද? chef mate itana harima lassanata suwandata ඔව් ඒකනේ දැන් නම් මට නිකන් දැන් මම මුලින් වම්බුඩු සලාඩ් කිව්වහම මට හිතා ගන්න බැරුණා දැන් නම් ඉතින් ආසිත වෙනවා කන්න. ඇත්තම හරිම ප්‍රසන්නයි. ප්‍රසන්නයි සුවඳයි හැමදේම තියෙන ආහාරයක්. දැන් මොකද chef අපි කරන්නේ? නෑ මම මේ බටර් ටිකක් දැන් මම මෙල්ට් වෙන්න. නැත්නම් මේකට ඕනනම් අපිට තෙල් ටිකක් දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. බටර් ටිකක් එකතු කරලා අපි පාන් කපා ගත්ත වාටිවත් කියලා පොඩියට කොටු වගේ මොකද අක්කා කැමති කීපු නිසා ක්‍රිස්පීවට. ඒකත් මම බටර් එකකට දාලා මේක හොඳට මේ සාමාන්‍යයෙන් රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ගොඩාක් බටර් අවශ්‍ය වෙන සාමාන්‍ය ප්‍රමාණය මේක වැඩිපුර තියෙන නිසා. එහෙම බැදලා ඒතරේ බටර් රස මේකට ඕන සුදු ලුණු ටිකක් දැම්මොත් තව ටිකක් රසයි. ඒ වගේ අපිට මේ එකතු කරන්න පුළුවන් දේවල්. මට හිතෙන්නේ මේක ඇති කියලා චෙෆ්ට. ඇති නේද? ඇති. අපි ලිප මයික් කරගමු නිවාගමු. දැන් මේ ඊට පස්සේ තියෙන්නේ අක්කේ අපිට වම්බර ටික දැන් ක්‍රොස් කරලා ඉවරයි නේද? තව විනාඩි 2 3 විතර කාලයක් යනවා ඒකට. ඊට පස්සේ පොඩි සාමාන්‍ය කැලියුවට කපලා මේකත් එක්ක අවලං කරන්න. වම්බර ටික සාමාන්‍යයෙන් කොයි වගේ ප්‍රමාණයකද උෂ්ණත්වය? ඒක සාමාන්‍යයෙන් මම තිබ්බේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 200 විනාඩි 20ක් විතර කාලයක්. හා. හරි. ඔය පොඩි උදව්වක් කරන්න මේක කොහෙන්ද කියන්නකෝ. දැන් නම් සුවඳයි. Thanks වන්දයි කියන්නේ අපේ කිචන් එකේ සුවඳ දැන් එනවා. ඕගොල්ලෝ දැන් අද හරි කොහොම හරි මේ හතර බලන්න ඕනේ. හතර බලන්න ඕනේ. තා ටිකක් අත් වෙන්න ඕනක් කියන්නේ. අත් වෙන්න. ඔව්. බට ඒක හොඳටම දිය වෙලා චුට්ටක් රස් වුණාම පාන් ටික ටෝස්ට් වෙන්නේ එකට දාගන්න. ඒක හොඳයි. ඒ අදහ ඒක හොඳ අදහසක්. නැත්නම් නැත්තම් පාන් පෙඟි පෙඟි ඉන්න කාලේ වැඩි වෙනවා නේ. ඔව්. චලනි අපි බ්‍රේක් එකකට යනවා. දුව බ්‍රේක් එකකවත් ගන්න ඕනේ. මොකද විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිත් එක්ක ඉන්නවා ස්පොන්සර් ග්ලෝ කොලජන්. ඉතින් හැමදාම සැෂේ පැකට් එකක් වතුරට දාලා පානය කරන වතුර විතරක් නෑ විවිධ පානයන් එක බොන්න පුළුවන් කියලා අපි ඔයගලන්ට චෙෆ් එහෙම කියලා දීලා තියෙනවා. මේක මේ වතුරට දැම්මම රෝස පැහැයක් එන්නේ. ඉතින් කොලජන් කියන එක අපේ ශරීරයට ඕනේ. විශේෂයෙන්ම මේ පැහැය ක්‍රියාශීලී බව තරුණ පෙනුම නිරෝගිකම හැමදේම ග්ලෝ කොලජන් වලින් ලැබෙනවා. chef අපි මොකද කරන්නේ break එකක් ගන්නද? ඔව් දැන් මම මේකට සුදු ලුණු ටිකක් එකතු කරනවා. ඕක break අපි break එකකින් එනකොට වම්බරු ටික මම හිතන්නේ නවන්න එක අපිට බාලා මේකත් එක්ක කවලම් කරන්න තියෙන්නේ. හා අපි ඒක සමහරට breaking ආවට පස්සේ කවලම් කරන්න පුළුවන්. පුළුවන් නම් හොඳයි නේද අපි. ඒත් පේනර් මේ ටික දාලා ඉන්නවද අපි මොකද කරන්නේ? සුදු ලුණු ටික දානවා දැන් මේකට බට එකට. ඔව් අපි දාලා මෑන්නේ චල්නේ. ඒක උඩ පේනවනේ අනිත් පැයට.
ඔනුගල දැක්කා බටර් ටික හොඳට රත් වෙනකන් ඉඳලා තමයි මේ සුදුරුන් ටික මේ තලාකට සුදුරුන් ටික දැම්මේ පාන් ටිකක් දානවාද අපි බ්‍රේක් එකට යනවා පාන් එකතු කරේ මේ දවස්වල ඕන තරම් ජූන් පාන් කියන එක කියලා පාරේ ඉතින් අපිට සමහර පාන් ඉතුරු වෙනවා අපේ ගෙදර පාන් ඉතුරු වෙනවා ඉතුරුනට පස්සේ මේ වගේ දෙයකට අපිට ගන්න පුළුවන් හැබැයි මේක බටර් හරි නැත්නම් ඔයිල් වල හරි දාලා අපිට මේක සාමාන්‍යයෙන් දවස් 4ක් විතර තියාගන්න පුළුවන් අරක් වෙන්න නැති වෙන්නේ හා හැබැයි කෙස අපි ඉන්නේ පාරායිනේ ජූන් පාන් යනවා ඒ පස්සෙන් අපි දුවන්නේ මේ මෙලිය දෙනකොට පාන් ගිහිල්ලා ඉවරයි මාස්ක් දාලා ඕ පොඩේ ඉන්නේ දාලා සල්ලි ගන්නකොට පාන් අපි මේ ඔය ඇත්තකේ අපිටත් තියෙනවා ඒක මේ කිව්වේ හරි අපි පොන්චි විරාමයක් කරන් ඉක්මනට වෙන්න සුවඳ පාට බඩකින්න දැන් ඔක්කො වැඩි වෙලා තියෙන්නේ ඒතර කුසුමක දැන් ඔන්න සැදී පැහැදී ඉන්නවා මේ රස බලන්න මේ වම්බුරු සැලඩ් එකේ නේද ඒකනේ දැන් ඔයාටත් ඒක එනව නේද මේ මම ඔක්කොම කරලා දීලා ආවේ මේ අන්තිමට කරන් දෙන්නේ මාව නිකන් මගේ අර ඇහැ විනවන්න චෙෆ් කිව්ව ලස්සනට ඒක මේ සරසන මට ගෙනත් දෙනවා ඕ දැන් යා ලෑස්ති වෙන එකට තමයි මේ මම වම්බටු ටික අවන් එකෙන් එලියට අරගෙන මේක පොඩි ටිකක් අපල එකතු කරා අක්ක ලුණු බැලුවා හරියන ප්‍රමාණය මේක හැබැයි අපි දැන් මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරන නිසා අපි ඉක්මනට මේක එකතු කරනවා කෙනෙකුට පුළුවන් නම් මේක ටිකක් වෙලා නිවෙන්න තියලා අපිට කවලම් කරන්න සලාඩ් එකට ගොඩක් වටින දේ ලේසි හොඳ රසක් තියෙනවා මේක හැබැයි වම්ම පිළිගන්න සලාඩ් එකක් පොඩි වෙලාවක් නිවෙන්න ඕන මොකද මේවනස් එකතු කරන නිසා මේවනස් එක කෝර්න කැමති නම් තක්කාලි සෝස් ටිකත් එකතු කරගන්න පුළුවන් Tamange රුචිකත්වය යනවා මම මේවනස් ටිකත් එකතු කරනවා මෙහෙම හැදුවොත් නම් වම්බුඩු සලට් හැමදාම කන්න බැරේ. ඔය දන්නවද සුරංගි මම ලිපේ තියෙනකොට ඇහුවා මේකට තව කිරි ටිකක් එකතු වුණා නම් හොඳයි වගේ දැනෙනවා කියලා. හා. එතකොට කොහ නෑ අක්ක ඔකට අපි දැන් මියෝනිස් දානවනේ. දැන් ඒ අඩුව තමයි ඔයාට ඔය පෙනුනේ කියලා. ඉතින් බලන්න බිත්තරනේ. මේක බිත්තර ස්කම්බල් එකක. මේකත් දාලා මේ සලට් එක ගොඩක් කලක් මේ කවලම් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේක සාමාන්‍ය හැඳි දෙකක් අරගෙන අර පහසුවේ මේ විදිහට මෙහෙම බෙරි කරගන්න නැතුව කවලම් කරගන්න තියෙන්නේ. මේ වම්බුඩු ඇතර මෙහෙම කොච්චර හදන්න බලන් ක්‍රම තියෙනවද නේද අක්ක ඔව් අම්මි සලාඩ් කිව්වා වෙන විදියක් ඉතින් හිටියේ මේක ටිකක් මේ ගොඩක් වෙලාවට දැන් මේ මේන් ඩිෂ් එකක් වගේ ආහාරයට ගන්නත් පුළුවන් අවසානයේ කෙනෙකුට කැමති නම් මේක ග්‍රේට් කරගත්ත නැත්නම් මම නම් කොටු කපාගත්ත චීස් ටික අපි කැමති චීස් දාන්න ඕකේ ඊට පස්සේ මම මෙතන දාගත්ත ෆයින් නට් අමාරු නම් හොයාගන්න මේක පුළුවන් වෙලඳ පොලේ තියෙනවා රට කජු වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් පාන් ටිකක් එක බටර් ටිකක් දාලා කලින් කිව්වා වගේ අපි ඒ ටිකත් මේක මේ විදිහට එකතු කරගන්නවා වව් දැන් ඉතින් වව් තමයි කියන්නේ ඇත්තට මේක මේ අලුත් අත්දැකීමක් වෙනවට කිසිම සැකයක් නෑ අද සියත නාලිකාවේ විශේෂම කුසුම ආපු දවසේ අපි ටිකක් වෙනස් දෙයක් දැන් සාමාන්‍ය අපි හදනවා අපි කවුරුර හදනම දෙයක් නේ මේක නම් ඇත්තටම වෙනස්ම අත්දැකීමක් අර චෙෆ් කිව්වා වගේ ගෙදර විවේකී වෙන්න නිසා ඔන්න අත දා බලන්න හොඳම අවස්ථාවක් තියෙනවා අක්ක රස බලනකන් ඉන්න ඕනේ චල්ලි ඔව් මොකද තාත්තේ චෙෆ් හොඳයි ඔව් ඒත් එක මතක් කරන්නම් අපි අපිත් එක්ක එකතු වෙනවා ග්ලෝ කොලජන් ස්තුතියි තෑගි භෝග ලබා දෙනවා. ඒ වගේමයි අපේ කුසුමක කොහොමද ලස්සනට අද්දක තියාගෙන ඉන්නේ කැමැති පිරිසිදුකම නේල්ස් ගැන හිතන හින්දා උණක්ක නේල්ස් පාවිච්චින් තියෙනවා අට වවුචර් එකක් ගිල ලස්ස නේල්ස් ටික හදා ගන්න ඕනේ. ඉතින් අපේ ඡායා කියන්නේ බොහොම දක්ෂ කෙනෙක්. 077811899 තමයි ඡායල මේ ගමු බ්‍රාන්චස් දෙකක් තියෙනවා. ඒත් එක්කම තවත් තෑගි තියෙනවා PG මාටින් වෙතින් අපේ අක්කට බොහොම ස්තුතිවන්ත වෙනවා සියත නාලිකාවට විශේෂයෙන්ම කාර්යබහුල නොවුනත් මේ වෙලාවේ හැමෝම පරිස්සමින් නිවසට වෙලා ඉන්න වෙලාවක ආදරණීය ඔබ වෙනුවෙන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නාලිකාව වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණා කුසුමක්ගේ බොහොම ස්තුතියි කියලා කියනවා. ස්තුතියි. දැන් ඔන්න ඉතින් ඔයාට පිළිගැන්වීමයි සිද්ධ කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි. Thank you. පුළුවන් නම් ශ්‍රියන්තයට පොඩ්ඩක් අරන් යන්න ඕනේ බලන්න ශ්‍රියන්තය ආසෙයි අනිවාර්යයෙන්ම මට අරන් යන්න ඕනේ ඒක තමයි ඉතින් මම හිතනවා අදත් ඔබට ගුණවත් රසවත් හලවත් දෙයක් සාන්ඩේ කුකින් ටිරින් ලැබුණා කියලා නේ ෂෙෆ් ඔයත් කන්නේ ඉතින් අපි පුරුදු වෙලා තියෙන ඔහොම බෙදලා කන්නනේ ඒ නිසා ඉස්සර වෙලා පළවෙනි කොටස ඔන්න හදපු එක්කෙනාටම දුන්නා Thank you ඔකේ අපි බලමු නේ රසය කොහොමද කියලා අක්ක දැන් කෑම කන ගමන් ඉන්නේ ඇත්තම හිතෙනවා රස ඇති කියලා මොකද වෙනස් අත්දැකීමක් රසයි ඔව් ඒක නෑ ඉගන්නවද මේ තමයි මම ආස රස මට හිතෙන පොඩි දෙනෙකුට ඒ රසය දැනෙයි කියලා ඕනෑම පොඩි දරුවෙකුට කන්න පුළුවන් නේ ඉන්න පුළුවන් මට්ටමේ මේ ආහාරය තියෙනවා අක්ක මොකද මේ ගෙවි ගිය වෙලාව හොඳයිද සතුටු වේද ඇත්තටම
මොකද අපි හැමතිස්සෙම අපිව ජීවත් කරවන්නේ අපේ රසික රසිකාවියන් ප්‍රේක්ෂක ජනතාව. ඉතින් මේ වෙලාවේදී හැම කෙනෙක්ම වගේ ගේ ඇතුළට වෙලා සමහරලාට මානසික පීඩනයකට පත් වෙලා ඉන්න පුළුවන්. කොයිතරම් අපි හැමෝම එකතු වෙලා වැඩ කටයුතු කළත් හිතට ලොකු දුකක් වේදනාවක් දැනෙන වෙලාවක් වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ මොහොතක මේ විදිහට හරි ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න මේ අවස්ථාව ලබා දුන්නට සියත ප්‍රමුඛ ඔබලා හැම කෙනෙකුටම චෙෆ් ඔයාට බොහොමත්ම ස්තුතියි. මම මෙතනට ගෙන ආපු දරුවගේ ඉඳලා හැමෝටම මම හිතනවා මේ හැම කෙනෙකුටම දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. හොඳ ප්‍රණීත ගුණවත් ආහාරයක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. හරියක් හා ඔබටත් ඒ වගේමයි ශ්‍රියන්තයටත් දරුවන්ටත් මිනිපිරියටත් ඔක්කොටම ස්තුතියි. අපිත් එක්ක කලාවත් එක්ක එකතු වෙලා ආයෙනු අපිව සතුටු කරනවා. එහෙනම් අක්කා අපි අතින් පොඩි ටෑගක් තියෙනවා. අක්කා හැමදාමත් ලස්සන වෙන්න සහ ලස්සන ගැන හිතන නිසා අක්කා ග්‍රෝ කොලජන් ඒ වගේම නේල්ස් පා අනිවාර්යෙන් වයන්න ඕනේ. ඔයාලගේ නේල්ස් ලස්සනට තියාගන්න. ඒ වගේම තවත් ටෑගක් ෂෙෆ් අපි පීජී මාටින් ටෑගක් දෙමු. ඉතින් බොහොම ස්තුතියි අක්කා. මං හිතන්නේ මේ අපේ කලාව තමයි හැමදාම ආරක්ෂා කරගන්න ඕනේ. රසිකයන් පිනවන්න සනසන්න කලාවට පුළුවන් නිසා චෙෆ් ගොඩක් ස්තුතියි. ලබන සතියේ මුණ ගැහෙමු. අයිබෝන් අපි එහෙනම් අයිබෝන් මේ ගොඩක්ම ස්තුතියි චෙෆ්. බොහොම ස්තුතියි. බොහොම සතුටුයි. හරි. එහෙනම් ලබන සතියේ උදෑසන 11ට සජීව මුණ ගැහෙමු. සන්ඩේ කුකින් සියත සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න හැමෝටම නිරෝගිමත් දවසක් ජය වේවා. අයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.